අයිබන් යාළුවනේ ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකෙන් බොල්නාය හඩමාන් නාය ගැන කතා කරා ඉතින් අවසාන ගිනුමක් හදන්න නම් අපිට තව විශේෂයෙන් ඕනෙම ගැලපිල්ලක් ගැන කතා කරන්න තමයි මං අද ආවේ ඉතින් මං අද කතා කරනවා ෂය ගැලපිල්ල කියන දේ ඉතින් එහෙනම් අද අපි යමු වීඩියෝ එකට ෂය ගැන කතා කර ෂය කියන්නේ අපේ එදිනදා ජීවිතයම පාවිච්චි කරන වචනයක් ඉතින් අපි එදිනදා ජීවිතයේදී ෂය කියලා කියන්නේ යම්කිසි දෙයක් පාවිච්චි කරන්න එක ගෙවෙනවා නම් අපි කියනවා ෂය වෙනවා කියලා. ඉතින් account එකෙන් වලදී ෂය කරන්නේ දේපල පිරියතහ උපකරණ. ඉතින් ඒ කියන්නේ ගොඩනැගිලි කාර්යාල උපකරණ යන්ත්‍ර සූත්‍ර වගේ දේවල්. ඉතින් මේවා අපි ෂය කරන්නේ කාලයත් එක්කම පාවිච්චි කරන්න ඒකේ වටිනාකම අඩු වෙන නිසා. ඉතින් එතකොට අපි account එකෙන් වල නිර්වචනයක් විදිහට පාවිච්චි කරනවා. මෙතනදී ෂය කරනවා කියන්නේ යම්කිසි වත්කමක පිළිවය පළදාය ජීවිත කාලය පුරා බෙදා හැරීමක් කියලා. ඉතින් එතකොට අපිට මේ ෂය ගණනය කරද්දී සූත්‍රයක් තියෙනවා. මම ඔයාලගේ දැනුමට මේ සූත්‍රය කියලා දෙන්නම් මුලින්ම. හැබැයි අපිට එක්සෑම්ස් වලට එන්නේ සූත්‍රෙන් හදාන නෙවෙයි ෂය අනුපාතය අපිට දීලා තියෙනවා. ඉතින් මේ ෂය අනුපාතය හදන හැටිත් එක මම මෙතනදී ඔයාලට කියලා දෙන්නම්. දැන් මෙතන තියෙනවා ෂය ගණනය කරන සූත්‍රය තමයි පිළිවය අඩු කරනවා සුන්බුත් අගය බෙදනවා පළදාය ජීවිත කාලය. මෙතන මේ සුන්බුත් අගය කියලා කියන්නේ යම්කිසි වත්කමක් පාවිච්චි කරලා ඉවරුණාට පස්සේ යෞවුද ගාණ්ඩත් පස්සේ ඉතුරුන කොටස යම්කිසි මුදලකට අපිට අලෙවි කරගන්න පුළුවන් නම් අපි කියනවා ඒකට සුන්බුන් නගය කියලා. ඉතින් දැන් මම උදාහරණයක් අරගෙන ඔයාලට පෙන්නන්නම්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ පිළිවෙල 10,000ක් වෙච්ච මේ වත්කමක් තියෙනවා. මේකේ සුන්බුන් නගය රුපියල් 2000යි. එතකොට මේකේ පළදාය ජීවිත කාලය කියන දේ ගණනය කරලා තක්සේරු කරුවන් විසින් හිම හදලා ගන්නවා. ඉතින් ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. එතකොට අවුරුදු 4ක් කියලා හිතන්නකො. එතකොට මෙතන 8000 වෙදීම 4 කියන්නේ අවුරුද්දකට අපි මේ වත්කම 2000ක් ෂය කරන්න ඕනේ. ඉතින් එතනදී 8000 4000 2000ක් ෂය වෙනවා නම් 100ට 100ෙන් වැඩි කරාම 100ට 25ක් වෙනවා. මෙන්න මේ වත්කමේ ෂය කරන අනුපාතය ෂය ප්‍රතිශතය. අන්නේ විදිහට තමයි අපි මේ ෂය ප්‍රතිශතය හොයාගත්තේ. ඉතින් අපිට ගානකදී මෙන්න මේ වත්කම් වල ෂය කරන අගය මෙහිමයි කියලා අපිට දෙනවා. ගොඩනැගිලි 100ට මෙච්චරයි, කාර්යාල උපකරණ 100ට මෙච්චරයි කියලා. ඉතින් මෙතනදී තව විශේෂ දෙයක් මතක තියා ගන්න ඕනේ. දේපල පිළිවෙලට හා උපකරණ යටතට අයිති වෙන ඉඩම් ෂය කරන්නේ නැහැ. ඉඩම් කියන්නේ ෂය වෙන්නේ නැති කාලය සමග වටිනාකම වැඩි වෙන වත්කමක්. ඉතින් එතනදී අපි ඉඩම් ෂය කරන්නේ නැහැ. ඊළඟට තව දෙයක් තමයි අපි ප්‍රධාන වශයෙන් කවුන්ටින් වල ඉගෙන ගන්නවා ෂය කරන ක්‍රම දෙකක්. ඉතින් මේ ක්‍රම දෙක තමයි සරල මාර්ග ක්‍රමය සහ හීනමන ශේෂ ක්‍රමය කියන්නේ. ඉතින් මේ ක්‍රම දෙක අනුව අපි ඊළඟට බලමු කොහොමද මේ ෂය අනුපාතය වලින් ගාණක් හදන්නේ කියලා. ඉතින් මම දැන් උදාහරණයක් සහිතව මේ ෂය කරන ක්‍රම දෙක ඔයාලට කියලා දෙන්න තමයි හදන්නේ. ඉතින් දැන් මම මෙතන ගාණක් ලියලා තියෙනවා. එතන කියනවා යම්කිසි ව්‍යාපාරික ශේෂ පිරික්සුමක උපුටණයක් මම මෙතන දීලා තියෙනවා. ඉතින් දැන් මෙතන කියනවා ඉඩම් ලක්ෂ 10ක් තියෙනවා, ගොඩනැගිලි ලක්ෂ 8ක් තියෙනවා, මෝටර රථ ලක්ෂ 5ක් තියෙනවා. මෙතනදී ශේෂ පිරික්සුමේ ෂය වෙන් කරන ගණන් ටික අපිට කියලා දෙනවා. ගොඩනැගිලි 80,000ක්, මෝටර රථ ලක්ෂයකට කියලා. ඊළඟට අපිට මෙතන මේ ටිකට තමයි අපි ගැළපෙලි කියන්නේ. දැන් පළවෙනි ගැළපෙලි කියලා මෙතන යන්නම්. ගොඩනැගිලි සරල මාර්ගකමට 10,000ක්, මෝටර රථ හිනාය ශේෂ ක්‍රමයට 20,000ක් ෂය කරන්න කියලා කියනවා. ලක්ෂ 8 80,000 ගානේ අවුරුදු 10ක් ෂේ කරන්න පුළුවන්. එතකොට අර මම අර ඉස්සෙල්ලා කියපු විදියට හදනවා නම් පළදාය ජීව කාලය අපිට මෙතන තියෙන අවුරුදු 10ක්. එතකොට 80,000 ගානේ හැම අවුරුද්දෙම ෂේ කරන්නේ 80,000. يعني ඒක තමයි අපි සරල මාර්ග ක්‍රමයට එකම ගාන ෂේ කරලා යන්නේ. එතකොට දැන් මේ ගොඩනැගිලි ෂේ කොහොමද ආදම් ප්‍රකාශනයේ සඳහන් කරන්නේ? එතකොට දැන් ගොඩනැගිලි කියන්නේ පරිපාලනයට යොදා ගන්න ගොඩනැගිල්ලේ ෂේ කියන්නේ පරිපාලන වියදම. එතකොට අපි මෙතන ගොඩනැගිලි ෂේ කියලා ලියනවා මේ 80,000.
ඊළඟට මූල සත්‍ය ප්‍රකාශනයේ තාම දේපල පිළිසා උපගමන යටතේ ඉඩම් කියලා අපි ලියමු ඉඩම් තීෂය වෙන්නේ නැහැ නේද එතකොට මෙතන මේ කිරිවැය කියන එකේ තියෙනවා සමුච්චය නැහැ ධාරණ අධ්‍යක් ලක්ෂ 10 ඊළඟට අපි ගොඩනැගිලි ගත්තොත් ගොඩනැගිලි කළ වටිනාකම ලක්ෂ 8යි ඊට පස්සේ ඔන්න සමුචිත ෂය දැන් මෙතන කියනවා මෙහි දක්වා ෂය වෙන් කළා තියෙනවා කියලා 80000. දැන් මේ අවුරුද්දේ අපි ආයෙත් 80000ක ෂය වෙන් කරා. එතකොට මෙතන අපි දාන්න ඕනේ 160000 කියලා. ඊට පස්සේ අපි වෙනස හදලා ගන්න ඕනේ මෙතන ධාරණ අගයට. ඉතින් අපි වෙනසක් හදලා බලමුකෝ. 80000 අහිනා 4යි 1ක් 6යි 640000. මෙන්න මේ විදිහට තමයි සරල මාර්ගමයට ගණන් කරවත හදන්නේ. ඊළඟට අපි බලමු කොහොමද ඊළඟ විදිය අපේ හිනවන ශේෂ ක්‍රමයට කොහොමද ගණන් හදන්නේ කියලා. ඉතින් දැන් මෙතනදී අපිට මෝටර රථ ගැන සඳහන් කරේ හිනවන ශේෂ ක්‍රමයට 120ක් නේ මගේ අතේ ඉන්නේ 120 කියන එක මැකිලා. ඉතින් එතකොට අපි කරන්නේ මෙතන මෝටර රථ ලක්ෂ 5ක් තියෙනවා මේ විදිහ ලක්ෂයක් ෂය කරලා තියෙනවා. ඒතන දෙකේ වෙනස ලක්ෂ 4යි. ඒ කියන්නේ මේ ඉස්සෙල්ලා මම මෙතන කතා කරපු ධාරණ අගය. ධාරණ අගයක තමයි අපි මේ ෂය ප්‍රතිශතය බලන්නේ. ඒතන ලක්ෂ 5න් ලක්ෂයක් අඩු කරලා ඒකෙන් 120ක් බලනවා. එතකොට දැන් ලක්ෂ 4යි තියෙන්නේ. මේකෙන් 120 තමයි මේ අවුද්දේශය කරන්නේ. එතකොට අපිට එනවා 80000ක් කියලා. දැන් අපිට ගිය අවුද්දේශය ලැබෙලා තියෙන ලක්ෂයක්. දැන් මං එක අවුද්දේශය කරලා තමයි උත්තරය අරගෙන මෙතන දැම්මේ. එතකොට පළවෙනි අවුද්දේදී දැන් අපි සරල විශේෂ ක්‍රමයට ෂය කරන්නේ පළවෙනි අවුරුද්දේදී නම් සාමාන්‍යයෙන් එක කෙරෙන්නේ සරල මාර්ගයට තමයි. දැන් මේක හිනවන ශේෂ ක්‍රමය කියන්නේ දැන් පළවෙනි අවුරුද්දේ ලක්ෂයක් ආවා ඊළඟ අවුරුද්දේ 80000. අන්න ඒකයි එකට හිනවන ශේෂ ක්‍රමය කියලා කියන්නේ මේ විදිහට යනකොට ෂය කරන ගාන අඩු වෙලා යනවා. එතකොට දැන් මෝටර රථ වියදමක් කියන්නේ වාහන සම්බන්ධ කියන්නේ එක බෙදා හැරීමේ වියදමක්. එතකොට අපි මෝටර රථ ෂය දාන්නේ බෙදා හැරීමේ වියදම් යටතේ. මෙතන මේ 80000යි මෙතන දේපල පිළියතා උපකරණ යටතේ අපි මෝටර රථ දානවා ලක්ෂ 5ක් තියෙනවා අපි දැන් ෂය කරලා තියෙනවා 180000ක් අනහින් 80000යි 320000ක් තියෙනවා ධාරණ අගය සරි. ඉතින් ඔන්න විදිහට තමයි සරල මාර්ග ක්‍රමයට සහ හිනවන ශේෂ ක්‍රමයට ෂය කරන ගණන් හදන්නේ. ඉතින් දැන් ඔන්න දැන් මූලිකවම මේ ගැළපිලි ටික තමයි තෝ ගැළපිල්ලයි අඩමාණන් ගොල්ණයයි ෂය ගැළපිල්ලයි තමයි අපිට එන්නේ කවුන්ටින් ගානක් ලොකු ගානක් හදනකොට ප්‍රධාන වශයෙන් අනිවාර්යෙන් පුංචි ගානක් උනත් මේ ගැළපිලි තුනට අනිවාර්යෙන්ම එනවා. ඉතින් ඊට අමතර වෙන ගැළපිලි නම් ගැළප ගානක් හදන වෙලාවක උනත් කියලා දෙන්න පුළුවන් නිසා මම මේ තේ මුලින් වාරයට ඔන්න මතක් කරලා දුන්නා. ඉතින් ඊළඟට අපි බොහොම සරල අවසාන ගිනුමක් හදලා පාස් පේපර්ස් ගානකට යමු. එහෙනම් අදට මං කියලා ඉන්නම් ඔයාලා මගේ වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් යෝජනා පළලෙන් කමෙන්ට් කරන්න. තාමත් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න බෙල් බටන් එක අපිට ඔයාලට කරමු. ඊළඟ වීඩියෝ එක දාව ගමු බලන්න පුළුවන්. අදට එහෙමනම් ගිහින් ඉන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.